හරිතුන් වහන්ස මේ ඔබ වහන්සේගෙන් දැනගැනීම සඳහාමයි මට පමණක් නෙමෙයි සියලු දෙනෙකු සියලු දෙනාටම අවශ්‍ය ඇති. ඔබ වහන්සේ ඔබගෙන දන්නවා සක්කාය දිෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරමාස මේ දුරුනොත් සම්මා දිෂ්ටියටපත් වෙනවා කියලා. සම්මා දිෂ්ටියටපත් වුණත් ඔක දුර වෙනා මිසක් ඔය කණ පිට ගහලා ඔය මාත්‍යත් ඉගෙනගෙන කියන. ඔය දැන් මම කිව්වේ ඔක හිටියේම ඔය එක තමයි උගන්වලා තියෙන ආගමේක. නමුත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ සබ්බාසව පංවර පරිවාය සූත්‍රය කියන්නේ සම්මා දිට්ඨියටපත් වූ පුද්ගලයෙකුගේ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමස් තීනි සංයෝජන පහියන්ති. මෙච්චර පැහැදිලිව තියෙද්දි දැන් ඔය මහත්තයා තාමත් අනිත් පැත්ත කියනවා. හාමුදුරුවොත් ඕකම තමයි කියන්නේ බණ කියන. ඔව් ඉතින් අපිට හාමුදුරුවෝ කියලා දීපුවානේ මේ. තව එකක් කියන්න ආරතුන් වංශ අපිට මේක විසඳා ගන්න ඕන. මම මහාවංශයේ කියවලා තියෙනවා. ඒ මහාවංශයේ තියෙනවා මේ එක්කෝ කෝටි වැරදිලා එක්කෝ අපිට වැරදිලා. මේ කාට වැරදිලා? කෝටි කෝටි මේ ගාන කෝටි කියන එක. ඔව් කෝටි තියෙනවා ත්‍රිපිටකේ කෝටි. එතකොට රුවන්වැලි සෑයේ චතුස් කෝටි තියෙනවා. රුවන්වැලි සෑයේ පටන් ගැම්මේ උත්සවයට 96 කෝටියක් රහතන් වහන්සේලාවලු. ඔව් ඒ කියන්නේ එතන 96ක් ප්‍රදේශ වලින් ගණින්න බැරි ගානක් ආවා කියලා. දැන් යම් කිසි තැනක මාගදී භාෂාවේ චතුස්කෝටි පාරිශුද්ධ මාන්ත්‍රය කියලා තියෙනවා. එතකොට ඔය මාමන්ත්‍රී ලියලා තියෙන්නේ පස්සේ කාලික පාලි භාෂාවෙන්. එතෙන්දි කිව්වේ මේ අද ඔය ඔබ හිතන සිංහල භාෂාවේ තියෙන කෝටි නෙමෙයි. එදා මේ මාගදී භාෂාවේ දහසක් කිව්වේ සියයක් කිව්වෙත් අද සියයක් දහසක් නෙමෙයි. දැන් කියනවනේ පණ දහසක් තේරුණාද? ඒ කිව්වේ මේ සියයක් නෙමෙයි. අද ඔය අපි සියයක් කියන එක නෙමෙයි 500ක්. 500ක් කියන්නේ පණ කියන්නේ සෝතාපන්න සකදාගාමි අනාගාමි අරිහත්ත්වයට පත් වූ ගණින්න පුළුවන් මගපලලාභී ගානක් ගියා නම් 500ක්. ගණින්න බැරි ගානක් ගියා නම් 50000ක්. කෙලවරක් නැති හිටන්න බැරි ගානක් ආවනම් 50 කෝටියක්. අරගේ 96 කෝටියක්. 96 කියන්නේ ප්‍රදේශ 96කින්ම ඇහිලා තියෙනවා. ගම් නියම් ගම් 96කින් ඇහිලා තියෙනවා. ඒකින් ද 96 කෝටියක් කියලා. අනිත් කරා අරතුනාංශ තව ප්‍රන්ද තියෙනවා. මොකද අර ආදී අපේ අත්තමුත්තල කියලා තියෙනවා මේ රහතන් වහන්සේලා උඩින් පැමිණියා. එතකොට වීව නලගන්න හම්බුනේ හේව නැල්ල වැටුණාලු. ඒවා ඉතින් බෞද්ධ සාහිත්‍යයේ මිනිස්සු වැඩියට කියපුවා. අරහතුන් වහන්සේ කෙනෙක් නියම බුද්ධ ශ්‍රාවකෙක් නම් බුදුහාමුදුරුවෝ අනුදැනව දාලා තහනම් කළා ඉද්ධපාටිහාර්ය පෑම. බුදුහාමුදුරුවෝ ඉද්ධපාටිහාර්ය පෑම තහනම් කළා විනය නීතියක් පනවල. කොහොමද අර පින්ඩෝල භාරද්වාජ කියන අරහතුන් වහන්සේ ආ ධ්‍යානලාභියෙක් බමුණෝ ලොකු උණ ගහක් ගත්තා. අඩි 100ක් විතර උස උණ ගහක් අරගෙන අඩි 100ක් විතර උණ ගහේ මුදුනේ පාත්‍රයක් ලණුවකින් එල්ලුවා. එල්ලලා ලොකු ප්‍රචාරයක් දැම්ම. පුළුවන් නම් ඕන අරහතුන් වහන්සේ කෙනෙකු අභිඥාලාභියෙක් ඉන්නවනම් මේ පාත්‍රේ අරගෙන පෙන්වන්න කියලා. මේ පින්ඩෝල භාරද්වාජ කියන අභිඥාලාභී ධ්‍යානලාභී අරහතුන් වහන්සේ මේක අරගත්තා. බුදුහාමුදුරන්ට මේක ආරංචි වුණා. බුදුහාමුදුරුවෝ විනය නීතියක් පැනෙව්වා. ඒක මහාවග්ගපාලියේ තියෙන බලවත් නීතියක්. චූලවග්ගපාලියේ තියෙන සුළු නීතියක් නෙමෙයි බලවත් නීතියක්. මගේ කිසිම බුද්ධ ශ්‍රාවකෙක් මින් ඉදිරියට ඉද්ධපාතිහාර්ය පෑම තහනම් ආදේශනා කිරීම තහනම් ආදේශනා ප්‍රාතිහාර්ය තහනම් අනුශාසනා ප්‍රාතිහාර්ය විතරක් අනුමත කළා. ඉතින් ඒ අනුව නියම බුද්ධ ශ්‍රාවකයෙක් නම් තව කෙනෙකුට පේන්න ඥාන අභිඥා තිබුණත් අහසෙන් යන්නේ නැහැ. අහසෙන් යන්නේ නැහැ මැජික් පෙන්නලා මිනිසුන්ව මේ ධර්මයට ආගමට හරව ගන්න බෑ. එහෙම යනවා නම් එයා බුද්ධ ශ්‍රාවකයෙක් නෙමේ. එයා ඉද්ධපාටිහාර්ය දන්න අභිඥා කියන ඥානලාභියෙක් නැතුව බුද්ධ ශ්‍රාවකයෙක් නෙමේ.
ඔබ වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා. හොඳයි, තව එක ප්‍රශ්නයක් අහන්න පුළුවන්. අපි තව විනාඩි 5කින් නවත්වනවා. මොකද අර පොත් ටික අද පෙන්වන්න වෙලාවක් තියෙන නිසා, මොකද ටිකක් වැඩිපුර කට්ටිය ඉන්න නිසා. ආ, ඉක්මනට අහන්න. නාස මට ප්‍රශ්නයක් තියෙනවා. මේ අපි ආශ්‍රවත් එක්ක ආශ්‍රය. ඔව්, ආශ්‍රව කිව්වහම සංස්කෘත වචන. ආශ්‍රය කිව්වහම මාර්ගදී වචන. ඒ එක ස්කන්ධ වේදනා සංඥා සංකාර මේ ඒකම එනවා. ඒ පංචස්කන්ධය එනවනේ, මේ ගන්නවා. ඒ එකම ඒවා නිච්ච සුඛ අත් වෙනවා. උපාදානය කරගන්නවා එහෙම. ඒකට ඉස්සෙල්ලා අපි මේ අනුස්සතිය වැඩුවොත් අනුසය අනුස්සති භාවනාවක් කළොත් අර අනුසය අලුතෙන් ගන්නේ නැහැ. නැහැ. එතකොට නොවැඩුවොත් ගන්න විදි තියෙනවා. ඔව්. එතකොට මෙහෙම එකක් තියෙනවා. දැන් මේ සමුදේ වෙන්නේ නැති නිසා, සමුදේ වෙන්නේ නැති නිසා මේක මේ අපිට වීතරාග වීතදේශී වීසමෝහි වෙනවා. ඒක සමුදය නිරෝධ කළොත් පමණයි වීතරාගී වීතදේශී වීතමෝහි වෙන්නේ. නැත්නම් රාගී දේශී මෝහි ප්ලවත්වයට පත් වෙනවා, අලුතෙන් පත් වෙනවා. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ මේ මට දැනගන්න ඕන, මේ මෙහෙම අපි මේ භාවනා සාමාන්‍ය මේක අත්දැකීම දැක්කොත් මෙතන මේ පටිගය, එතකොට මේ කාරණා තුනක් තියෙනවානේ. සෝවාන් පුජ්ජලියකට එනකොට, සෝවාන් වෙනකොට මේ අයින් වෙනවා. ඒ අවස්ථාවේදී මේක සිද්ධ වෙනවද අපිට කියලා? ඔව්, මේක සිද්ධ වෙනවා. තමන්ට දැනුවත්වම සිද්ධ වෙනවා. තමන්ට සහතික කොට දක්ක ගන්න පුළුවන් වෙනවා මාතුලින් මේක ඉවත් වුණා කියලා. ඒක තමයි පච්චවේකිතබ්බම් ප්‍රත්‍යවේක්ෂා ඥානෙ. තව එතකොට සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාට තේරෙනවා, මම ඉස්සෙල්ලා මේ ධර්මය අහන්න ඉස්සෙල්ලා, මේ අනුගමනය කරන්න ඉස්සෙල්ලා මම රාගෙන් දේශයෙන් මොහෙන් අලුතෙන් මේවා හදාගත්තා. දැන් මම මේ අලුතෙන් මේවා හදාගන්නේ නැහැ. මයා නැවැත්වූ බව මට සාහතිකයි. වෙන කාටවත් කියන්න ඕනේ නැහැ. දැන් මම පිරිසිදුයි. ඉස්සෙල්ලා මම කිලුටු වුණා. ඉස්සෙල්ලා මම මිත්‍යා දෘෂ්ටියේ හිටියේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. දැන් මම ඒ තුනේ මිදී නිදහස් වෙලා සම්මෝ ධම්මෝ සම්දිට්ඨිකෝ සම්මා දිට්ඨියට පත් වුණා. ඒක තමන්ට තේරෙනවා. ස්වාමීන් වහන්සේ මට අනුසය නිරෝධ කළ යුතුයි කළ හැකියි කියන ධර්මතාවය දැන් මම දන්නවා කියන ප්‍රත්‍යක්ෂා ඥානය පහළ වෙනවා. හොඳයි, එහෙනම් ස්වාමීන් වහන්සේ මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ විනාඩියකින් අහන්න ඕවා. මේ කෙනෙක් මිය ගිය වෙලාවේ ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා, ධර්මයක් දේශනා කළා. ඒ ස්වාමීන් වහන්සේ මේ අවසානයේ මේ අර ඒ ඥාතීන්ට මිය ගිය අයට මේ අපි සාමාන්‍ය පුණ්‍ය අනුමෝදනාවක් කරනවා, අපි ඇහිලා තියෙනවා, දැකලා තියෙනවා. මේක කළේ නැහැ. කළේ නැතුව ස්වාමීන් වහන්සේ නැගිටලා යන්න ගියා. මේ එහෙම පිටට වැඩියා. ඒ වැඩපුවාම මම මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ, මේ මිය ගිය අයට මේ පුණ්‍ය අනුමෝදනාව කළේ නැතුවාම මේ මිය ගිය අය යන්නේ නැහැ, මේ අය නිවසේ ඉන්න අයට කරදර කරනවාද කියලා දැනගන්න. නෑ, එහෙම එකක් නෑ. මේ මියගිය පුද්ගලයා හොඳ යහපත් කල්ක්‍රියාවෙන් හිටිය අනුස්සති වැඩුව පුද්ගලයෙක් නම් ආයෝ ගෙදෙට්ට කරදර කරන්න එන්නේ නැහැ. තේරුණාද? මියගිය පුද්ගලයා ජීවත් වෙලා ඉන්නකොට තීනි දුෂ්චරිතයේ දුන ඇලෙන ගැටෙන මුලාවෙන් කටයුතු කළ පුද්ගලයෙක් නම් ඒ පුද්ගලයා භූතයෙක් ප්‍රේතයෙක් වුණොත් ඒ පුද්ගලයා එන්න පුළුවන් ඔය ගෙදෙට්ට අයට උපාදානය කරගත්ත ඥාතීන්ට, දඩුවන්ට, නෝනට කරදර කරන්න. ඉතින් ඒක නිසා ඔබ ජීවත් වෙලා ඉන්න කාලේ ඔබ කල්පනා කරගන්න ඕන, මම භූතයෙක් වෙලා ප්‍රේතයෙක් වෙලා ඉපදෙනවද? එහෙම නැත්නම් මම මේ යහපත් කල්ක්‍රියාවෙන් තීනි සුචරිතයේ හැසිරීලා මේ අයහපත් තත්ත්වයෙන් සතර අපායෙන් මිදී නිදහස් වෙනවා. ජීවත් වෙලා ඉන්න කොටයි මේක සිහිපත් කරන්න ඕන, මේ අනුව කටයුතු කරන්න ඕන. මරණ මොහොතේදී ඕක කරන්න බෑ. තේරුණාද? මරණ මොහොතේදී ඕක කරන්න උත්සාහ කළාට හරියන්නේ නැහැ.
ඔබ මැරෙනවා කවදාහරි ඔබ සියලු දෙනා මැරෙනවා එක්කෙනෙකුට සදාකාලික ජීවත් වෙන්න බෑ හැබැයි දැන් ඔබ සියලු දෙනාට මේ මම කියන දේ හොඳට කල්පනා කරන්න පුළුවන් ඔබට සත්‍යයක් ඇතුළත මේ කියන යහපත් තත්වයට පත් වෙන්න පුළුවන් මේ කියන දේ අනුගමනය කළොත් තීනිසු චරිතය අනුගමනය කරන්න තීනි දුෂ්චරිතයෙන් මිදෙන්න රාග දේශ මෝහ අත්තරින්න රාගකය දේශක්කය මෝහක්කය කරන්න එච්චර තමයි සතර කමඨහන් වලින් හතර අනුසතිය වලින් කරන්න ස්වාමීන් වහන්සේ මේ එතන මේ කලින් ඉඳලා මැරිච්ච ඒ භූතය පිරිත්තු ඉන්න තැනක් වෙන්න පුළුවන් ඒ අයට ආරාධනා කළා ඒ අයට යන්න මේ ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා ඉවර වෙලා ඒ අයට මේ පින් අනුමෝදන් කරපුවා මේ අය යනවනේ දැන් ඔය සම්මත හාමුදුරු නමක් ඔය විදිහට මොකක් හරි පින් වාක්‍යයක් කිව්වට ඒක හරියන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. ඒක සමහර විටක නිවැරදිව තේරුම් ගත්ත හාමුදුරු නමක් වෙන්නේ නැති ඔය විදිහට කටයුතු කළේ. තේරුණාද? හැබැයි නිවැරදිව කැපකොට පින් අනුමෝදන් කළා පින් පවරලා ඒ සියලු අමනුෂ්‍යයන්ට භූතයන්ට පිරේතයන්ට පින් බලාපොරොත්තු වන සියලු දෙනාට කැපකොට පින් අනුමෝදන් කළා ඒ අයවත් ඒ අසරණ අනාත්මත්වයෙන් මුදවා නිදහස් කරන්න පුළුවන් ධර්මය දන්නා ස්වාමීන් වහන්සේ කෙනෙක් නම් ඒක ඒ මොහොතේදී කරනවා ඒ කරන්න ඕන යුතුකම වගකීම ඉටු කරනවා නැත්නම් ඒක කරන්නේ නැහැ හොඳයි එහෙනම්